අපි තමුණාන්සේල වෙනුවෙන් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පසුගේ 25 වෙනිදා එළිදැක්වා. අද අපි එදා කියපු ඒ සහන මල්ල ගැන විස්තර ඉදිරිපත් කරා. අපේ විමල් වීරවංස ප්‍රෑමත්තුමා ගැන විස්තර කර. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මෙරටේ විද්වතුන් බුද්ධිමතුන් වගේම ගම සමග පිළිසඳරක් වැඩසටහන යටතේ තමුන්නාන්සේලාගේ අදහස් වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කරපු අදහස් වගේම තොන්නම නැමැතුමා ඉදිරිපත් කරපු අදහස් මේ සියල්ලම එකහු කළා ඉදිරිපත් කරපු ප්‍රායෝගික වැඩසටහනක් මෙහි තිබෙන සියලුම කරුණු ක්‍රියාවට යොදන්නට පුළුවන් කරුණු ඒවා මැතිවරණ පොරොන්දු නෙවෙයි. තමුණාන්සලාට මම සාතික වෙනවා මගේ දූර කාලය තුලදී මේ අඩංගු සියලුම කරුණු ක්‍රියාත්මක කරනවයි කියන එක මම තමුණාන්සලාට තහවුරු කරනවා. අපි විශේෂයෙන්ම ජාතික ආරක්ෂාව තමුණාන්සලාගේ ආරක්ෂාව පිළිබඳව මෙහි පැහැදිලි ප්‍රමුඛත්වයක් අපි දීලා තිබෙනවා. විධාන තමුණාන්සලා දන්නවා අපි මේ රටේ ත්‍රස්තවාදය අවසන් කරලා මේ රට නිදහස් කරාට පස්සේ නැවතත් එවැනි දෙයක් මේ රටේ සිදු නොවන ආකාරයට අපි ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා තිබුණා. ත්‍රිවිධ හමුදාව, පොලිසිය, එවැගේම බුද්ධි අංශ මේ සියල්ලක්ම එකතු කරලා අපි පැහැදිලි වැඩසටහනක් ඉදිරිපත් කළා තිබුණා. නමුත් මේ රජය බලයට පැමිණියාට පස්සේ ඒ වැඩසටහන සම්පූර්ණයෙන්ම නතර කරා. එදා ඒ නිදහස ගෙනාපු රණවිරුවන් ඔවුන්ගේ අභිමානය කඩා දාලා ඔවුන්ගේ මානසිකත්වය කඩා දාලා වගේම බුද්ධි අංශවල නිලධාරීන්ව අත්අඩංගුවට අරගෙන හිරගෙවල් වලට යවලා විශේෂයෙන්ම එදා CID TID ඒ වගේ ආයතනවල එදා අපි පාවිච්චි කරේ ත්‍රස්තවාදීන්ව අල්ලන්න. නමුත් ඒවා මේ රජය යටතේ පාවිච්චි කළේ දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පළිගන්න. ඒ වගේම මේ ඇමති මණ්ඩලය විදේශීය බලපෑම් වලට විදේශීය ඒ මතවලට යටවෙච්ච ඒ වගේම මානුෂික මෙහෙයුමට විරුද්ධව කටයුතු කරපු රණවිරුවන්ට විරුද්ධව කටයුතු කරපු රාජ්‍ය නොවන ආයතනවල බලපෑම් වලට යට වුණු ඇමති මණ්ඩලයක් ඒ අය බුද්ධි අංශ ඒගොල්ලන්ට දන්නපුවා කිසි ගාණක් ගත්තේ නැහැ. ආරක්ෂක මණ්ඩලයේදී ඒ බුද්ධි අංශ නිලධාරීන්ට කතා කරන්නට ඉඩ දුන්නේ නැහැ. බුද්ධි අංශ තමයි රටේ අනතුරු හැඟවීමක් රජයට කරන්නට පුළුවන් වෙන්නේ. නමුත් ඒ නිලධාරීන් අපි එදා විශේෂයෙන්ම අපි පුහුණු කළා තිබුණා නිලධාරීන්ව මිත්‍ර විශේෂයෙන්ම අන්තවාදී ත්‍රස්තවාදයට එරෙහිව ඒ ගැන සොයා බලන්නට ඒ බුද්ධි නිලධාරීන්ව ඒ අය ගැන ඒ අය කියපු තොරතුරු ගණන් ගන්නේ නැතුව අපි එදා පුහුණු කරපු බුද්ධි නිලධාරීන්ව වෙනත් තනතුරු වලට මාරු කළා. එදා ඒ වැඩසටහන ඉදිරියට ගෙන ගියේ නැති නිසා තමයි නැවතත් මේ රටේ බෝම්බ පුපුරන්න පටන් ගත්තේ. මේ ඇමති මණ්ඩලය සම්පූර්ණයෙන් මේකට වග කියන්නට ඕනේ. අද මඩ ගහන්න පටන් ගන්න තියෙනවා. ඒ අය ඒ වගකීම බාර ගන්න නැතුව එයින් මිදෙන්නට සමහර නිලධාරීන් පිට ඒවා පටවන්න හදනවා. නමුත් පැහැදිලිවම ඒ ආණ්ඩුවේ ඇමති මණ්ඩලය මේ සම්බන්ධයෙන් වග කියන්නට ඕනේ. අපි අනිවාර්යෙන්ම අපේ රජයක් යටතේ මේ සම්බන්ධව සොයා බලලා ඒ වග කිය යුතු සියලු දෙනාටම දඩුවම් ලබා දෙනවායි කියන එක මම තහවුරු කරනවා සියලු දෙනාටම. අපි නැවතත්
මෙරටේ ජනතාවගේ ආරක්ෂාව සඳහා ජාතික ආරක්ෂාව සඳහා මේ වැඩපිළිවෙල නැවතත් ක්‍රියාත්මක කරනවා. බුද්ධි අංශ නිලධාරීන් ඔවුන්ට නිදහසේ දේශපාලන බලපෑම් වලින් තොරව ක්‍රියා කරන්නට, එවැගේම ඔවුන්ට නීති මගින් ඔවුන්ට රැකවරණයක් දෙන්නට කටයුතු කරලා නැවතත් මේ රටේ ආරක්ෂාව තහවුරු කරනවා. අපි නිසා නැවතත් මේ රටේ කිසිම අන්තවාදී ත්‍රස්තවාදයකට අපි ඉඩ දෙන්නේ නැතයි කියන එක මේ අවස්ථාවේදී සාතික කරන්නට ඕනේ. අපි ඒ වගේම තමුන්නාන්සලා දන්නවා, එදා ත්‍රස්තවාදය අවසන් කරලා අපි විශාල සංවර්ධනයක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දූර කාලය තුල කාපට් මාර්ග, අධිවේගී මාර්ග, ගුවන් තොටුපළවල්, ඒ වගේම වරාය, ඒ වගේම නගර, කොළඹ නගරය ආසියාවේ ශීඝ්‍රයෙන්ම දියුණු වන නගරය බවට පත් කළා. නගර සංවර්ධනය මේ සියලු දෙනක්ම අපි එදා ආරම්භ කළා. අපේ තවදුරටත් කරන්නට තිබුණු ව්‍යාපෘති නුවර අධිවේගී මාර්ගය, දකුණු අධිවේගී මාර්ගය හම්බන්තොට දක්වා ගෙන යන්නට, දුම්රිය මාර්ග දික් කරන්නට මේ තිබුණු ව්‍යාපෘති සියල්ලක්ම මේ රජයේ බලයට ආවට පස්සේ නතර කරා. මෙන්න මේ හින්දා තමයි ව්‍යාර්ථිකය කඩා වැටෙන්න පටන් ගත්තේ. ඒ ව්‍යාපෘති හා සම්බන්ධ ව්‍යාපාරිකයන්, ඒ කොන්ත්‍රාත්කරුවන්, උපකොන්ත්‍රාත්කරුවන්, ඒ වගේම ඒ සපයුම්කරුවන්, මේ සියලු දෙනාගේම ව්‍යාපාර කඩා වැටුණා. ඒ හා සම්බන්ධව හිටපු ලක්ෂ 4ක පමණ රැකියාවන් අහිමි වුණා. මෙන්න මේ හින්දා තමයි ආර්ථිකය කඩා වැටුණේ. ඒ වගේම මේ අයට කිසිම සැලැස්මක් තිබුණේ නැහැ ඒ ආර්ථිකය ගොඩ ගන්නට. ඒ වගේම එයට يعني ක්‍රියා කරන්නට පුළුවන් කණ්ඩායමක් හිටියේ නැහැ. ඒ අය අවුරුදු 5ක් තුල කරේ දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පලි අරගෙන හිරගෙවල් වලට යවන්න පමණයි. එන අවුරුදු 5ක් කිසිම දෙයක් කරන්නේ නැතුව ඒ ඇමති මණ්ඩලයේ හිටපු නැතුවා වගේ අද යම් කෙනෙක් කතා කරනවා නම් බලය දෙන්න ඊට පස්සේ කරන්නම් කියලා තමුණාන්සලට එක පිළිගන්න පුළුවන් කමක් නැහැ. අපි පැහැදිලි වැඩසටහනක් ඉදිරිපත් කළා තිබෙනවා හැම ශේෂ්ත්‍රයකම මේ ආර්ථිකය ගොඩ ගන්නට. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ.